ඇත මම යාලිට අරකෙනාවේ රසම රස මොංගෝලියෙන් ්‍රයිඩ රැසි එකක් හතන විදිිය තමයි. ලොවෝකයේ පාරතිගේ හතන කෑමවල එහෙමන්න ඇතම් ඉස්ට්‍රීඩ් පොට් සංස්කෘතිය ජනත්ප්‍රියතම රයිසිකක්තා මයි මි මොංගෝලියන් රසික. මේක ගෙතරහතාගෙන රසට කන්න පුලුවන්. ඉතින් දවසක මේක හතල බලන්න මේක විතරක් ඇති රසට කන්න වෙන මුකුත් මාන නැහැ. කෙනම් අපි හතන ගමම බලමු කොහොම දහතන්න මේක හතා ගන්න මොනුවවද අපිට ඕන වෙන්න කියලා. ොලි ම චින් ග්‍රෑම් තුන්සේයක් හොඳයට සෝදල කෑලිකප්පා ගෙන ඊට පස්සේකට වතර කෝපයක් දා අලයක ලිපේතියාගත්තා. ඊට පස්සේ එකට හොඳයට තලාග නිපු ඉගරුස්ුදතලවන පේස්්ටකින් මේස හැඳදි දෙකක් එකතු කරා. තැන් ඒකට ම ගම්මිරිස්කොඩ තේ හඳභාගයක් ලුණුකුටු තේ හැඳිය එකක් ඒවා කියම එකට මම සෝය සෝස් මේස හැඳකුත් එකතු කරා. දැන්න අපිමටික ඔක්කෝ ම හොඳයට කලවන්කරගන්න ඕන. දැන්න්නේ තින් සාමාන ගීන්දරේ මේක පියනෙන්වා හලා චිකන්ටික හොඳයට තම්ඹගන්න ඕන. එන්න අපී වෙනම භාජනයක් අරගෙන එකට සෝය සෝස් තේහැඳි දෙකක් එකතු කරගනිමෝ. ඉතින් අට ගෙතර තියෙන නම් කැමති නම් ඔයිස්ට සෝස් තේහැඳි දෙෙකුත් එකතු කරන්න පුළුවන්. ඔයිස්ට සෝස එකතු කරනවා නම් එකට තක්කාලි සෝස්ස එකතු කරන්න එපා. මනං එකතු කරන්නේ මෙන මේවාගේ පොඩි ශෂය පැකත් දෙකක්. ඔයයට මේ වෙන් වුවඩ චිලිසෝස්ස එකතු කරගන්නවත් පුළුවන්. දැන් මේකටම විනාකිරි තේහැන්දකුත්මං එකතු කරගත්තා. දැන් මේටි කොක්කෝම හොඳයට කලවං කරගන්න ඕන. මේ සෝෂ් මිශ්්‍රණය හතාගන්න එක අනිවාරෙන්ම කර ඕේ ඒකෙන් තමයි මොංගෝලියන් ට්‍රයි් රයිසේ රසයෙන්නේ. ට ෙට ඕන වා හහි ියයට දිගට ලියයාගනිපු ගෝටිකක්. ඒවගේ දිගට ලියාගනිപප කැටික් ලීක් ටිකත් මේේගේ දිගට තමයි ලියගත්තේ ලොක රට ලෝනු ෙි දෙකක් හීනයටට ලියාගත්ත ඒ වගේ ඉංගුසදු ල ටික් තලාගෙන තියෙනවා. කරපංචි ගුත් ඕන ඔක්කෝොම ෝලුටික දිගට තමයි ලියාගන්නන්නේ සාමනය අංගල් දෙක්ක හමමාරක වගේ දිග ගෑලිතම ලියාගන්නඕන. ඒවගේම මේටික ඔක්කෝම හීනියයටටම ලියාගන්න. ඉළඟගට වෙනම බෝල්ල එකක් අරගෙන එකට බිත්තර දෙකක් එකතු කරගන්න දැන් බිත්තර දෙක ගෑරපවා කරි විස්කක් කරිපාවිචි කරලා හොඳඩ විස්කරගන්න ඕන. ඉති මේකත් විස්කරලිවර වෙලා පැත්තකින් තියල තියන්න දෙන්නබි ෆරයිපෑන් එකක් ලිපේ තියලා ඒකට පොෝල් තෙල්වලින් මේස හැඳ හතරක් විතර එකතුරගනිමු. න්න චිකටික ්‍රයිරගන්න තමයි දන්නේ, චිකන්ටික හොඳයට තැබුණාට පස්සේ, ඒක තියෙන වතුරගතිය බේරලා ඊට පසේ චිකන්ටික විතරක් එකතු කරන්න. චිකන්ත අම්බගනිපුූ වතුරටික සෝසකක් වගේ වෙලාතියෙන්නේ ඒට කාරන්තියන් අප ්‍රයිඩ රයිසික හදාගනිදිය ඕනු වෙන. චිකන්ටි හොඳට රන්වන් පාටි වෙනකම් අධගේ ඉදරේ තෙපරාදු කරගන්න ඊට පස්සේකලිපෙම් බල ෙල් බේරෙන්න්න ිශූපේ පහකට දාාලතියන්න. න යිට රයි සදාගන්න ාචන ල්ලි පේ තියල එකට තෙල්මේස හැඳිතුනත් දන්න තෙල්ටිකරත්වේගේ නේදී මේක ටොටුපාගනිපපු ඉගුස දුලවනු ේ හඳදක් එකතු කරන්න දැන් කරපංච කොටිකොත් එකතු කරලා විනාඩියක් විතර සුවධනකන් තෙපරාදු කරගන්න. ලිප්පේකින්දර අඩුවෙන්තියාගෙන තමයික හදාගන්න ඕන. ඊට පස්සේ අපි කලින් ෆ්‍රයිකරගන්නප චිකන්ටි එකතු කරලා අපි චිකන් තම්භ ගනිදී ඉතුරුුණනි වත්තුර ටිකක් අන්න ටික එකතු කරන්න ඕන. අපේ චිකන් තම්බ ගනිද්දී තම්බලිවරුුණාමි තුරුණු වතුර ටික සෝස් එකක් වගේ වෙලා තියෙන්නේ ඒටික එකතු කරලා හොඳයට කලවං කරගන්න. වතර ගොඩක් තියෙනව නම් මේ සැහැඳි දෙකක් විතර එකතු කරාම ඇති. ඊලංට අපි මේ චිකන් ටිකට මිරිස්කුට තේ හැඳදි එකක් එකතු කර ගනිමු. මං ඒකටම කෑල මිරිස් තේ හැඳී එකකුත් එකතු කරා. ඉතින් මම එක ටිකක් සෑරට තමයි හදාගන්නේ ඔයාට සැරගතිය වැඩි වගේ නන් ටිකක් අඩු කරගන්න. පසේ එකටම ගම්මි ස්කුඩු තේහැඳ කාලක් රසසානූ ලොනු ටිකුත් එකතු කරලා හොඳයට කලවන් කරගත්තා. ඉතින් ලිපේ කින්දර අඩුවෙන් හදා ගන්න නැතිවුණු සුදුලෝුණු ටික කරවු නොත් එහෙම මේ එකක තිත්තරහක් එන්න පුළුවන්. ඇන්න අපේ කලෙින් හොඳින් විස්කරගනිපුො බිත්තර දෙකත් එකතු කරලා කලවන් කර ගනිමු. බිත්තර ටික හැඳැන් හොඳයට කලවන් කරගන්න ඊට පස්සි බිත්තර ටික පොඩ්ඩක් ගණ ගතියට එන්න ඕන. ිත්තර දෙකත් තකතිය හොඳයිට හිදුනට පස්සේ අපි කලින් හදාගනිපු සෝස් මිශ්වණය මේ එකකට එකතු කරගනිමු. සෝස් මිෂ්ණත් එකතු කරලා හොඳට කලවන් කරගන්න. අපි සාමාන්‍යයෙන්සාම්ප්‍රදායික විතියට ෆ්්‍රයිඩ් රයිස් හදන කොට මේකට කැරැට්ට එහෙම වෙේලාසිනිම එකතු කරගන්නවනි එවුණට මේ මොංගෝලියන් ෆරයිඩ් රයිගේ වෙනස තම්මයි මෙගේ ලූනෝ කැරට් කෝවලීක්ස් මේ ඔක්කෝම අවසාන්ට තමයි එකතු කරන්නේ. එතකොට ටිකක් අමුගතියට තමයි ලෝඩු හැපෙන්න්න. එතකොට අපිහදාගන ෆ්‍රයිඩ් ්‍රැයිස් එකටවාඩා ගොඩාක් අමුතුරසක් තමයි මේකි තියෙන්නේ ඉතින්ඒ රසට ඔයා කැමැතිවේවි ගෙදර හැමෝම කැමැතිවේවි ගොඩක් රැසයි අනිවාරයෙන්ම හඳල පලන්න. දැන් මේකට ඔයා බට්ටික එකතු කරලා හොඳයට කලවන් කරගන්න. බත්තුොල කැටි නැති වෙනකං හොඳයට පොඩිකරගන්න ඕන. ඉතිං ඔයා බත්තෙක ඔයාගනිදී බත් එකකට තෙල් හෝබට ස්ල්පයක් ඒවාගේම ලොනුකුඩ ටිකක්. දාලා හොඳයට කලවංගල ලිපේතියන්න. දැම්මෙන්න්න මේ විදියට කළවංකරත්තෙයට පස්සෙ මම් මේකට ලියාගනිපු ලීක්ස් එ වගේම කෑරට් ගෝව එකතු කරගත්තා දැම්මේටිගත් ඔක්කෝ මොදයට ලන් කරගන්න. තාමත්වෝ යාමගේ චැනල්ල එක සබස්ක්‍රයිප් කරේන තන් සබස්්‍රයිප් කරල එල්ලංගම දීම වෙෙල්ලායිකන්න එක තමිතකනකර කිික් කරන්න එතකොට මම අලු තන්දාන මේ වන්ගේ රස්සම රස රිසිපී සාර්ටික් මනින්ම බලාගන්න පුලුවන් ඒගේ මයි මේ රැසිපිය හොඳයි නං ආගේයාලුවට ඇත් බලන්න ෂයා කරන්න තමතක් කරන්න එපා. ෆයින්්වැක හොඳයට කලවන් කරාට පස්සේ අවසානටම රටලෝුණුටික පොඩක් අතින් පොඩි කරල එකුතු කරගන්න. ට පස්සමේටිකව ොකෝොම හොඳද හලවන් කරල විනාඩියක් විතරතියල නිපෝෆ් කරගන්න. ඉතින් මේ විදියට ෆ්‍රයිට්‍රරයින්සික හදාගත්තම හරිම රසයි. ඉතිං හැමදාමත් එකම විදිට ෆ්‍රයිට ්‍රයිස් හදන්නේනඇතුව මේ විදිට ලෝකි විත රටවල් වෙල හදන ක්‍රමවලට අහදා බලන්න. ඉති ගොඩා ක්‍රසයි. හැමදාම හදනුවට වඩා මේ වියට හදවත් ලොක්කො පොඩි කවරත්තාසේේ. ැඟීතිම් මේඒ උනුවේම පිළිගන්නවන්න තමයි තියෙන්නේ. ඉති මේක අන්න ශිලිපස් සෝස් ඒවගේ වෙන කිසිම දෙයක් ඕෝනුවන්නේ නැහැ. හරිම රසයි. ඉතින් වෙලාවක හතල බලල රස කහොමද කියලා මතකරකර පහලින් කමෙන්ට් එකක්තාන්න. මගේ ීඩියෝක බැලව කොඩක් ස්තුූතියි, ආයිත්තවසක රසම රසනේ සිරසිපියයක් කරන්න එන්නම්.